ಸರತಸ ನಿವಾ ಮದ ಹಸದಲ್ මංගේ පස්සේ කියන්නම්කෝ. තමයි මං ඉන්නවද මරණද කියලාත් බැලුවේ නැහැ. අනේ යන්න. ඕගොල්ලෝ නම් හොඳ ෆන් එකේ ඉන්නේ කියලා අර Facebook එකේ අප්ලෝඩ් කරන ෆොටෝස් වලින් තේරෙනවා. ෆන්? අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා චෝටි. ඇයි? ෆන් එකේ නෙමෙද ඉන්නේ? ෆන්ද කියලා නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට අපේ රශී අම්මි හදන කෑම කාලා මට දැන් ලංකාව දාලා එන්නත් බැහැ වගේ. කෑම කාලද නැත්තම් වෙන මොකක් හරි හේතුකට ලංකාව දාලේට බැරි. ඔන්න ඉතින් පටන් ගත්තා. මේ එහෙම කියලා ඔය ලංකාවේ කසාද බඳින හැම නෙමෙයි හොඳි. මේ චූටි මේක විහිළුවක් නෙවෙයි. කවුද විහිළු කරන්නේ? මං කියන්නේ ඇත්ත. අපරාදේ. මටත් එන්නයි තිබ්බේ. මොකද? කසාද බඳිනවා හිතනද? නෑ නෑ. ඔහොම කනවා කියද්දි මට පොඩ්ඩක් ජෙලස්. මේ ඇත්තරම ලොකු. ඔහිදිවත් ආදර හිතකින් පහළුනේ නැද්ද? කා ගැනද? නෑ මං කියන්නේ කා ගැනවත්. මං කියලා තියනවා චූටි ඕන්න නැති විහිළු කරන්න එපා කියලා. ආදරේ කියන දේ කොහොමද ඕන්න නැති වෙන්නේ? මට පේන්නේ මං ආපහු ඔහෙට එනකොට මෙයා නම් හොඳ ආදර කතාවක් ලියලා තියයි වගේ. ඒවනම් කියන්න බෑ ඉතින්.
මේ ලොකු ඇයි ඔහෙන් එනකොට හොඳ කොල්ලෙක් බැඳගෙන මාව නම් ඉවරයිනෙ ඉතින් චූටි දැන් මගෙන් බැනුම් අහගන්නවා හරි හරි හොඳට එන්ජොයි කරලා එන්නකෝ චූටි ඔයා කිසිදයක් දන්නේ නැහැ වගේ කතා කරන්න එපා මේක මං එන්ජොයි කරන්න ආපු ගමනක්ද හරි හරි කොහොමාරි කමන්නේ ඔය වැඩිටික ඉවර කරගන්නකෝ හැබැයි ඒ අතරේ අර අනිත් වැඩේ පොඩ්ඩක් බලන්න මොන වැඩේද අර මං කිව්ව හොඳ කොල්ලෙක් හොයාගන්න වැඩි මං තියනවා බයි කතාද බඳින්න ඉන්න කපල් එකක් මම එක්කන් ආවා. උඹ වැඩේ කරන්න ඕන 100 ගන්නද? ගොඩක් කතා කරනවා මී. මම ඔය කසාද බඳිනේම කරන්නේ නෑනේ. මොකද්ද මී? බඳන්න නෙමෙයි බං. රට යවන්න. ආ ජොනි ජොනි යස් පප්. එන්න. ඈ වාඩි වෙන්න. අයියේ අර අද ජෝඩුවක් ගියානේ ජර්මන් යන්න. ඒගොල්ලෝ එයාපෝට් එකේ ඉඳන් අයියට කතා කරන්න ඕන කිව්වා. කෝල් එකක් ගන්න. හරි පස්සේ ගන්න පස්සේ. ඉතින් දැන් මෙහෙමයි මං සේරම පිළිවෙලට කිව්වනේ දැන් ප්‍රංශ යනවා නම් එහෙමයි ඉටලි යනවා නම් එහෙමයි ජර්මන් යනවා නම් එහෙමයි ඈ අයියා කෝල් එකක් ගත්තනම් හරි බං හරි හරි මෙහෙමයි යන්න ඕන රට කියන්නේ මං ඕගොල්ලන්ට එක් කරලා දෙන්න අපේ අදහස නම් දෙන්නේ ජර්මන් රට පැන ගන්න නේද චා ඔව් අපිට මැරි කරපු ගමන් එහෙට පැන ගන්න තිබුණා නම් හරි ජර්මන් මරු රට සහරා ඈ සහරා නැව ගියේනේ. ඔව්. ජර්මන් මරු රට. ඇත්තටම ආයි මේ පැනගන්න නෙමෙයි ෆ්ලයිට් එකෙන් බහලා බොහොම නීත්‍යානුකූල ඈ ඒ සීතල විඳගෙන යන්න පුළුවන් වෙන වැඩි කරලා දෙන්න. ආයිද මේ ෂුවර් රට තමයි. ෂුවර්. මේ ළඟදී අපි මේ අනිමු කපල් එකක් කරියා කොහටද? බං ඒ රට මට බා යන්නේ එන්නේ. බාර්ලිද? බා. බාලි 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 අර කෝල් එකක් ගත්තනම් හරි මේ බාලි දුප්පත් වලට ඒගොල්ලන්ට එච්චර සල්ලි නැති නිසා බාලි ගියේ එවට යනවා නම් ජර්මන් තමයි රට ෂා ඒ සීතල ඔතී අපේ හනිමුන් එක ජර්මන් වල ගන්න තිබුණා නම් හොඳයි ඉතින් නේද හරියට හරි හොඳ අදහසක් ඔක හොඳ අදහසක් මොකද ඔය නෑයෝ ඉන්නවා නේද ඒගොල්ලන්ට නොපෙනෙන තැනකට ගින් හනිමුන් ගන්න එක වැඩිය හොඳයි හනිමුන් එකට තිරිසියා කරන කට්ටිය ඉන්නේ දැන්. ආ උනේද සර්. උදේම තියෙන වතුර බිල ලකෝ කයින් කරා. අපි මේ ලෙඩේ සනීප කරගමු. හැබැයි මේ දේවල් වලට වාගේ අයියව සම්බන්ධ කරගන්න නැතු. කොහොමද මේ දේවල් කරගන්නේ මොකද මීට කලින් අපි රටකට ගිහිල්ලා නැහැ ගිහිල්ලා නැති එක තමයි හොඳ ඔව් ගිහිල්ලා නැති එක හොඳ ඔය සැරයක් දෙසරයක් ගිහින් එනවා නේද අම්මෝ ඒගොල්ලොන්ගේ තියෙන කැටයක් ඒ කැටයන් ඇම්බැක්කෙත් නෑ ඇම්බැක්කේ ඔළුවට කිසිදු වැඩයක් ගන්න එපා මම වැඩේ කරලා දෙනවා කියලා විතරක් හිතා ගන්නකෝ අයියගෙන් ෆෝම් දෙක ගේන්නකෝ ඈ අයියගෙන් ෆෝම් දෙක අරන් එන්නකෝ හරි 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 මොනවද දැන් අපි මොන කරන්නේ? මුකුත්ම නැහැ. ඔළුවට ප්‍රශ්නයක් කරගන්න එපා. මතක ඇතුව ෆෝම් දෙක පුරවලා ඇඩ්වාන්ස් මුදල අරගෙන එන්න. ඉතුරු සියල්ල මම බලනවා. උදේම තියෙන වතුර බිල ලකෝ කයින් කරා. හනිමුන් එක නෙමෙයි. වෙඩින් එක මුණත් ජර්මන් වල කරන්න මම සැලසුම් කරලා දෙන්න. ෆෝම් දෙක දෙන්න. දෙකක් නේ. ඔව්. එන්න ගන්න. සල්ලිකාර පරම්පරාවකින් පැවතෙන කෙල්ලෙක්
මට මේ පොඩි මේ මේ බ්‍රෝකරට කරන්න කිව්ද සෙට් උනේ. ගානක් ගලව ගන්න පුළුවන්. ගානක් ගලව ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඉස්සරහා මගේ කල්සම ගලවන්න ඉපක්. ඇයි? මම මොකක් හරි ගැලපෙන්නේ නැති කතාවක් කිව්වද? අනේ නිකන් පලයන් බය යන්න මම මොකක් හරි වැඩක් කරනවා නම් කරන්නේ ඒක කෙරෙන තැනට සෙට් කරන්නේ කෙරෙන තැනට 100 ගානට. ඒක දන්නේ ඉඳ තමයි කියන්නේ. ඔය නොදන්න දේවල් කියන්න එපාම ගියයි. ලෝක සිතීමේ ලංකාව තියෙන තැනවත් දන්නේ නැතුව රටවල් ගැන කියන්නේ. තවඩින්ගෙන් ජර්මනියට එනවා සහරා කාන්තාරයකු. යන්තම් ගොඩ දාගත්තේ. විශේෂයෙන් මේ මේ ෆයිල් එකේ මේ ෆෝම් මාසෙට දාන්න එපා වතුර බිල්. අනිත් එක රතු බිල ආව එකක්. විලියෙක් ගයිනේ. අනේ බං ඉතින් පොඩි මිස්ටේක් කියන්නේ. උඹ කෑ ගන්න බොරුවට 100 ගන්නද? මෙහෙමයි. මට ඒ කට්ටිය ගෙනත් දෙන්න. මම වැඩේ කරන්න. එච්චරයි. තේරුණාද? හරි හරි ඉතින්. බදාම හයි වුණාට පස්සේ සැටලිම ගලවනවා කියලා අපි දන්නවනේ 100 ගන්නට. ඔන්න මේ ගොම් කතා නම් කියන්න එපා. බදාම හයි වුණාට පස්සේ සැටලිම ගිය ඇතුළේ තියාගෙන හරියනවා. මේස පුටු දාන්නේ කොහෙවත්ද? ජොනි ජොනි. යස් පපා. ගන්න අයියෝ ඔය දනකි දනකි කිව්වට ඒ දෙන්නගෙම සම්බන්ධයක් තියනවා කියලා මට හිතෙන්නේ නැහැ අංජන. එහෙම සම්බන්ධයක් තිබුණත් මේ වෙලාවේ නම් එයා ඒ ගැන අපිත් එක්ක කියන්නේ නැහැ ආශා. අනේ එහෙම එකක් නැහැ අංජන. දනකි ඔය අයියත් එක්ක ලංකාවට ආවෙම අමන්දියක්ගේ මන්න ගැන හොයන්. මට අයියා කිව්වත් ඒ දෙයටත් මගේ අහිංසක අක්කව ඉස්සරහට දාගත්ත එක තමයි මට හිතට තියෙන දුක. අනේ අංජන මේ ඔයා මේ වෙලාවේ නැති ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව අපි වාගේ අසනීප ගැන හිතමුද? අශානි? හරි හරි සෝරි. මේ අපි අයියර ගිහලා හොඳ ડોක්ටර් කෙනෙක් චැනල් කරමු. දැන්. අයියේ මං කැමති නෑ මගේ කිසිම දෙයකට වාගේ අයියා සම්බන්ධ කරගන්න. ඇත්තම යශි මං කැමති නෑ රවින් අයියෙන් කිසිම උදව්වක් ගන්න. එයා මගේ අයියා අංජන. හරි. ඒ ඔයාගේ අයියා වුණාට ඒ මගේ අක්කව බඳින්න හිටපු වෙනවා. ඉතින් එයාගෙන් උදව් එපා කියන්නේ? ඒකට හේතු තියෙනවා. අංජනයා වාගේ අක්කගේ දැන් එයාමයි කවුරුත් නෙමෙයි. හරි. එයා වගේ කවුරුත් නෙමෙයි නං මමත් වගේ කවුරුත් නෙමෙයි නේද? මන්ද එහෙම දෙයක් කිව්වද? අයියා ගැන එහෙම කියනවා නම් ඉතින් මං ගැනත් මට එහෙම හිතා ගන්න වෙන්නේ. යසි දැන් මං එහෙමයි කියලා ඔයාව අතාරිනවා කියලා කිව්වද? මං කියන්නේ රවීන් අයියා කරන මේ හැම දෙයකින්ම මට මතක් වෙන්නේ මගේ අක්කගේ මතකේ. ඒ මතකයන් එක මගේ හිත පාර ගන්න මම තවත් කැමති නෑ. ඔබට තේරෙනවද? මට ඕනේ ආව සනීප කරගන්න විතරයි. හරි. අපි මේ ලෙඩේ සනීප කරගමු. හැබැයි මේ දේවල් වලට වාගේ අයියව සම්බන්ධ කරගන්න නැතු. පාංජන යශි මම මේ මුරණ්ඩු වෙනව නෙමෙයි. මේක තමයි මගේ අක්ක ගැන මගේ හිතේ තියෙන ආදරේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මම මේ වත් එක තරහින් කතා කරනව නෙමෙයි.
මන් දන්නවා. මෙහන් මේ සිද්ධ වෙන දේවල් එක්ක මගේ හිතේ වාගෙන තියෙන ආදරේ බිඳුවක් අතු වෙනවා. හැබැයි අඩු කළොත් නැහැ කඩා ගන්නවා. කඩා ගන්න. යම් රමේෂ් කුලතුංග රශී දැන් නම් ආයේ පට්ට ඉස්කෝලේ යන කාලේ ඉතින් කොහොමද නැතුනේ අපිට ගණන් ඉස්සුවේ ඒක නෙමෙයි මොන හරි බිව්ව මොනවද උඩ ගන්න කොහොමද ඉතින් හොඳයි ඒ කාලෙන් ඉතින් කොහොම කතා කරෙත් නැහැ මටත් දැන් අවුලක් නේ බිස්නස් දෙක තුනක් කරගෙන ඉන්න. වාහනපද පොන්නවත් නැතුව යන්න. බංගාල ඩ්‍රොප් කරන්න. මොනවා හරි බිල යන්න. ඒක තමයි දැන් අකමැති වෙන්නේ දුවක් නැහැ නේ. මම මැරි කරලා නැහැ නේද? කවුරුහද මගේ අත අතරින් නේ? අශෝකගේ ලස්සන දැක්කම අත අතරින් නිතෙන්නේ. මට ෆෝන් නම්බර් එකක් දීලා යන්න. ඇයි මාත්‍ය? මොකද වෙන්නේ? රමේෂ් මං ආයි කියන්නේ නැහැ මගේ අත අත අරින්න. ෆෝන් නම්බර් එක අපිට කියන සිංහල තේරෙනව නේද මහත්තයෝ? ඈ? ඒ ඔබ රශී රශීක අවහගනි. ඉස්සෙල්ල මහත්තයෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගනි. තේරුණාද? සංක බලාගන්න දෙයක් දැන් බලාගනි මේ ඉන්නේ ඇලඩියා කේන්ති ගාමිස් ඒක මං එහෙම ඇසුරුනේ මේ සභාවසාරපත් වුණා නම් සෝරියා හොඳ වැඩේ ඔය රමේෂ්ට ඔහොම නෙමෙයි තව හයියෙන් අල්ලන් ගහන්න තිබ්බේ සංක මං හින්දා නිකම් ප්‍රශ්නක පැටළුණානේ ඒකයි මට දුක ඔයයි මොනසර ගහපක මට ප්‍රශ්නයක් නෙමෙයි ඒ හින්දුට ප්‍රශ්නයක් ඇති වෙයි කියන බය මට තියෙන්නේ විස්මංගන හිතන්නේපා විස්පරිසම් වෙන්නකො හිතන්නේපා මං හින්ද ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔයාගෙන මට හිතන්න නැතු ඉන්නේ කියලාද මිස් ගෑන් ළමෙක්නේ ඔයා පිරිමි ළමෙක්
ඒමිස්ගෙ කලින් යාළුවෙක්ද? මං එලෙස් කරනකොට එයා අපේ ක්ලාස් සා. ඒ කාලේ ඉඳන්ම මගේ පස්සෙන් එන්න. මලවදී. ඉස්කෝලේට පරිස්සම් වෙන්න වැඩි දින්න යනකොට. ඒක නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද ඉතින් මං වැඩි දින්න යනවා නම් තනියෙන් යන්නේ නෑනේ. යනවා නම් යන්නේ ඔයත් එක්කනේ. මිස් විහිළු නෙවේ. මම ඇත්තට කිව්වේ. කවුද විහිළු කළේ? මං ඇත්තට කිව්වේ. මිස් යන හැම ගමනක්ම මට මිස් එක්ක යන්න එන්න බෑනේ. ඒකයි මං කිව්වේ. ටික පරිස්සම් වෙන්න. ඇයි බැරි? අපි යමු මිස්. ඔයා මාව ලිත්තවල හරි ඔයා සතුටින් ඉන්නකො. සංක පණ්ඩිතයා සංක මහ ලොකුවකින් ඉන්නේ කිය කිය බැන බැන හිටියට දැන් සංක ඔයාගේ හීරෝ වෙනවද?